සුවඳක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කිව්දේ තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්නේ බිදුණු අතර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ නාලේ ස්කෑන් ජම්බෝ පීනට්ස් ලෝකෙම නැට වෙන රස ඔබගේ කැමැතිම කණ්ඩායම තෝරාගෙන රග්බි උණුසුම හා එක්වෙන්න. එක්සෑම් කවද්ද? නංගි? එක්සෑම් කවද්ද ඔයි? මොකද දැන් කන් ඇහෙන්නේ නැද්ද? කන් ඇහෙනව. මට ඔත් එක්ක කතා වෙන්නේ නැහැ. හරි හරි කතා කරන්න ඕනේ නැහැ. දැන් අහපු දේට උත්තර දෙනවා. මට උත්තර දෙන්න ඕනෙත් නැහැ. ඒ මොකද? මොකටද නිකන්? ඔය වගේ අයියලා පොල් පිටි වලින් කපා ගන්න පුළුවන්. මොකද තමුසේ කිව්වේ? නෑ 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 මගෙත් එක්ක කතා කරන්න එපා අයියේ. දැන් මොකද මං කරේ? හ්ම්? මං කියන දේ අහන්න යන්නේ නේ. මං කියන දේ අහන්න ඕනෙත් නෑ. හරි. දැන් ඔය මොකක් ගැනද කියන්න යන්නේ කියනවා? මං කියවන්නේ ද මිලින්දගේ බලාපොරොත්තු මොකද්ද කියලා. ආ. ඒකද මේ? හ්ම්? මේක තමයි. මමත් පිරිමියෙක් නේ. හා? ආ, පිරිමිකම කියන්නේ ගහගන්න එකද? ඔයි. මගේ තාත්තට මෙහෙට ඇවිල්ලා හංගන්න කියලා බණිනු කොටයි දෑවිදි දුන්නේ නැහැ කියලා මෙහෙට ඇවිල්ලා කෑ ගහන කොටයි මම බලන් ඉන්න ඕනද? ආ? නැහැ ඒතකොට මේ ඔයා කියන විදියට වලි වලට යන්නේ නැහැ කියලා ගෙදරට ඕන එකෙක් ඇවිල්ලා අම්මටයි තාත්තටයි බැලන යනක මම බලන් ඉන්න ඕනේ. ආ? කතා කරනවා ඉතින්. හරි හරි ඉතින් එහෙමයි කියලා ඌ මරන්න යන්න ඕනේ නැහනේ. මැරුවේ නැහනේ. ඒතකොට අර පොල්ලක් අරන් දීුවේ ඌ අත ගන්නද? නැත්තම් මේ තෙල් සාත්තුවටද? අහුනේ නැහැ. අහුනා නම් මම උගන්නනවා ඌට. ඔය දෙවෙනි සැරේ මගෙන් බේරලා ගියේ. අනේ මන්දයි. ඇයි මොකද? ඔයා ලොකු අමාරුවක් වටනයි. අපි හැමෝමත් අමාරුවේ දාලා. නංගි. තාත්තට නෙමෙයි, අක්කට නෙමෙයි. ඔයාට උනත් කවුරු හරි මොනවා කියලා බයින්වා නම් මට බලන් ඉන්න බෑ. හරි? ආ? ඒක වරදක් නම් මට ඒකට කරන්න දෙයක් නෑ. ඒක වැරද්දක් නෙමෙයි අයියේ. ඒකට තමයි ආදරය කියන්නේ. හැබැයි ඉතින් අපි වට ආදරේ නැද්ද? ආදරේ. එතකොට අපිට පුළුවන්ද අපි නිසා හරි කවුරු නිසා හරි ඔයා අමාරු කරන බලන්න? හ්ම්. ඉන්නකෝ. මං අක්කටත් බයිනෝ. ඇයි? එයා දැනගන්න ඕනේ මේකට මොකක් හරි විසඳුමක් ගන්න. ඒ කරුට මෙහෙට එන්න එපා කියන්න ඕනේ. මේ 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 අක්කට එහෙම මොකුත් කියන්න යන්න එපා. හරි? එයා පව්. පව් තමයි අපි හැමෝමයි. ඕ ලැබ්බා. ඇයි? ඔබ බර බලපන් අංකුර වගේ හිටියට. මේ 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 උඹ තරන් නම් බර නෑ මං හරි. මේ මේ පළයන් බයි යන්න යකෝ විසරනට පසර අදින්නේ බයිසිකලේ. නවත්තපන් නවත්තපන් බයිසිකලේ. යකෝ උඹ දන්නවද? බබා කාඩ් එකේ මචං මගේ බර බැලන්ස් එකේ යන්නේ. මොකේ? අර මචං බබා කාඩ් කියලා තියෙන මචං අර පොඩි කාලේ මචං අර බර ලකුණු කරන්නේ. අන්න ඒකේ.
මචං බබා කාටේ බැලන්ස් එකේ මගේ බර යනවා මචං. ඒ කියන්නේ කොළ තීරුවයි රතු තීරුවයි මැද තමයි මම ඉන්නේ. ඒ කියන්නේ එල්ලගිරි මචං. දැන් බහරි මොකද්ද දැන් ඔක් කියන්නේ? ඒ කියන්නේ බම් බර වැඩි නෑනේ. ඈ උඹ වගේ මේ ස්ථූලතාවයක් නෑ මට. යකෝ දොස්තරත් කියනවා පුතා ඔයා ওই විදියටම බර බැලන්ස් කරගෙන ඈ මේන්ටේන් කරන් යන්න කියලා. ඔව් බං. යකෝ මග කොයිද යකෝ ස්ථූලතාවයක් තියෙන්නේ. දැන්නේ බලපන් ස්ථිර ගානට වැඩි දෙන්න කොහොමද ආනේ? මේ හරි 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 මේ ඒක නෙමෙයි මම ඔබට ඊට වඩා දෙයක් කියන්න බං හිටියේ මොකද්ද මේ අර දසුනි නංගි බං දසුනි ඔය ඉති අඩෝ මේ ඒකේ මචං කැමති සීන් එකක් තියෙන්නේ වම් පුළා නෑ ඔව් බං ඒ කියන්නේ මචං ඒකේ ඔය මට මගතොර හම්බුණා පොඩි ඕක එකක් දෙනවා බං නෑ ඔව් බං මේ මට ඒකේ හම්බුණා මට දැනට දෙයි මං කියන්නද මොකද්ද ඔබ ගණන් ගන්න ඇනේ මේ මාව ඔව් පිස්සු දෙයකෝ උඹට ඒ ලැජ්ජාවට හරිද ඒ කියන්නේ මොකද්ද ඒ කියන්නේ අකෝ උඹ ඉතින් විහිළු කරයි මට ඈ උඹ දන්නේ නැහැ මට තනියම ওই පාරේ හම්බුණාම අම්මා ඇයිද මොකද්ද වෙන්නේ කියපන් ඉතින් ඌ උඹට කියන්න බම් මාත් එක්ක බයිසිකල යන්න අහනවා කියපන්කෝ නෑ ඔව් දැන් ඉතින් මොකද උඹ කියන්නේ මම කියනවා මචං මේ නංගී මේ රටේ ලෝකේ තත්ත්වය හොඳ නැහැ ඈ මේ මාත් එක්ක ගියොත් ඔයාට නරක නාමයක් හැදේ ඈ ඒ නිසා නංගී ඔයා පයින් යන්න බයිසිකලෙන් නම් කියනවා ඒත් එකකින් විතරයි ඇයි යකෝ ඒක කියන්න ඕන ටිකනේ තෝ කියලා තියෙන්නේ බූරෙක් වගේ ගොම් බටලෙව මම තමයි ඒකිට කියන්නේ ඒක නෙමෙයි මට කියන්නේ නේ ඇයි ඒකිට එහෙම ලැජ්ජාවක් නැතුව ඇති බා නේ ඒ නිසාම නේද මචං මම ලැජ්ජාවක් තියාගන්න ඕනේ ඈ නේද ඇයි මොකද උඹ නිකන් කින්දියට hina වෙන්නේ නෑ නෑ නිකන් නිකන් good luck මචං කචේ රුකාවක් නැති ජීවිත පව් උඹ අඩෝ ඔය මේ නෑ නෑ ලැජ්ජාව හිටන් අවුලන්නේ අද හොඳටම පැහිලා හොඳේ ඉඳලා හිටලා හරි අපි පැහෙන්න ඕනේ නැත්නම් ඉතින් ඔයාලට මේ විදිහේ දෙයක් කියන්න කෙනෙකුත් නැහනේ Nestle Nangro හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. අද පටන් pimples වලට ආයුර්වේද සත්කාරයක්. Live Ayush. අනේ අනේ. කොයි වෙලේ බැලුවත් පාරෙමයි නේ. කවුද? කවුද? අනේ අනේ මොකද්ද වෙලා තියෙන්නේ වට? ඇයි? ඇයි තින්නේ? නැදි මේ කොයි වෙලාව බැලුවත් මම පාරේ නේ. ආ? ඉතින්? ඉතින් ඒ නිසා මේ ගෙදර යන්න හැදුවේ. අනේ. ඇයි? ඔයා එහෙම නෑනේ. කොහොමද? එහෙම මේ කවුරුවත් කිව්වට ගෙදර යන්නේ නෑනේ. අනික ඉතින් කවුරුවක් කියන දේවල් අහන්නෙත් නෑනේ. එහෙම එකක් නෑ. නැත්නම් මොකද? මන් දන්නවා. වාහරි මුරණ්ඩු ළමේ. කවුද කිව්වේ? මන් දන්නවනේ ඉතින්. ඔය දැන් වුණත් බලන්නකෝ. ඇයි? දැන් මොකද උනේ? පුරි වචනයක් වැඩි දිච්ච ගමන් ඔය උඩ දාගෙන යන්න හදන. මන් නම් උඩ දාගෙන ගියේ නෑ. හැබැයි කවුද දන්නේ උඩ දාගෙන ඉන්නේ? කවුද? ඔය ඉන්නේ. මේ මම ඒක නෙමේ කියන්න ගියේ. මොකද්ද? ආ මේක හොඳට අහගන්න. සමහර විට මම අපහු මේක කියන එකක් නැති වෙයි. මොකද්ද? අහගෙන පුළුවන් නම් හැදෙන්න. බැරි වුණත් කමක් නැහැ. බල කිරීමක් නැහැ. හරි හරි මේ. මොකද්ද කියන්නේ? ඔයා කොල්ලෙක්. කොල්ලෙක් කිව්වට දැන් පොඩි ළමයෙකුත් නෙමෙයිනේ. මියුසික් කරන එකේ කිසි වැරද්දක් නැහැ. ඒත් ඔයා දැන් ඉන්නේ හම්බ කරන්න ඕනේ වයසේ. ඉතින් ගෙදරට වෙලා නිකන් ඉන්න හොඳ නෑ ඔය වයසේ ළමයි. අපි නිකන් ඉන්නේ මියුසික් කරන්නේ. හරි ඉතින් ඒකෙන් ආදායමක් නෑනේ. මං කිව්වේ දැම්ම ආදායමක් නෑනේ. දැන්ම නම් ආදායමක් නෑ තමයි. ඉතින් ඔය ආදායමක් ලැබෙන්නේ ජොබ් එකක් කරන්. කරන්න. තව එක. වමට පොරොන්දුවක් වුණා. මොකද්ද?
මං වෙනුවෙන් සින්දුවක් කරන්නම් කියලා. ආමි කරන්නම් කරන්න. නෑ හදිස්සි නෑ. එක්ක එහෙම සින්දුවක් ඕනෙත් නෑ. නෑ නෑ අපි හදනවා. ආ. පුළුවන් නම් ඉතින් කරන්න නැත්තම් ඕන්න. හා. මෙයා බලන්නකෝ. ඇයි? අද හොඳටම පැහිලා හොඳේ. ඉඳලා හිටලා හරි අපි පැහෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඔයාලට මේ විදිහේ දෙයක් කියන්න කෙනෙකුත් නෑනේ. ඇයි මොකද මට ඕරවගෙන ඉන්නේ? උඹට විතර නෙමේ මම මේ ගෙදර හැමෝටම ඕරවගෙන ඉන්නේ. ඒ මොකද අප්පේ? දැන් උඹම කල්පනා කළ බලපන් මම මේ ගෙදර හිටියේ කොහොමද කියලා. ලොකු නෝනද? වෙන කවුද? ලොකු නෝනා ඉතින් හිටියේ මහරජින වගේනේ. ආන් ආන්න බලපන් උඹට තේරෙනවා උඹට තේරෙනවා. දැන් මං කොහොමද මේ ගෙදර ඉන්නේ? තාමත් එහෙමම තමයි ලොකු නෝනා. නෑ මට විශ්වාස කරන්න බෑ. ඇත්තම ඔය කියන්නේ? ඕ නෑ මට උඹ ගැන විශ්වාසයක් නෑ. අනේ මන්ද ලලිතා අම්මට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති හැටි. ලොකෝ නෝනා තමයි මෙතන ලොක්කා. බෝය ඇත්තමද කියන්නේ? ඕ මට උඹ ගැන විශ්වාසයක් නෑ. අපි ඉතින් හිතන් ඉන්න එහෙම තමයි ලොකෝ නෝනා. ඒකනේ අම්මා. මේ සේමිනි. අම්මා මගේ ලොකුකම් ගැන කියලා වැඩක් නැහැ. උතන ඇහුවද අර මිනිහගේ මොනන් ගැනද? මේ ගෙදර අයිතිය ගැන. මේ ලලිතා අර වතුර කුතුරනවද බෙද තේ දෙකක් හදන්නකෝ. හා නෝ. අනේ අම්මා, ඔය ගෑණි ඉස්සරහ ඕවා කතා කරන්න එපා. ඇයි? ඇයි මොකද? අම්මා, ඔය ගෑණි අපට වඩා තාත්තත් එක්ක එකතුයි. තාත්තට හැමදේම ගිහින් කියනවා. අම්මපා? ඔව් අනේ ඔව්. එහෙමනම් අපි එකේ එළොල්දම්. එපා එපා. අම්මට ඉතින් කිසිම දෙයක් කියන්න බෑනේ. මේ වහල යට ඉන්නවා නම් මට අවනත වෙලා ඉන්න ඕනේ. නැත්නම් මං උඹ ඔක්කොම එළවනවා. එළවනවා. ඔය ඉතින් අම්මට කිසි දෙයක් කියන්න බෑ. හදන්නෙම එළවන්න. එළවන්න ඔක්කොම. වෙන මොනව කරන්නද? වෙන මොනවද මං කරන්නේ? ඒකනේ ඉතින් දැන් තාත්තත් අම්මා එළවන්න හදන්නේ. මොකද උඹ කිව්වේ? නෑ 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 එහෙම මුකුත් නෙමෙයි. එන නෑ නෑ තාත්තා එහෙම දෙයක් කිව්වේ නෑ අම්මා මම මේ හිතලා කිව්වේ ඒක. එහෙම මිසක් මේ ඔබ මාව බය ගසන්න හදන්න එපා. මම මේ ටිකේම ඉන්නේ බොහොම බයෙන්. මේ හැබැයි ඉතින් මෙහෙම දෙයක්ත් තියෙනවා අම්මා. මොකද්ද? දැන් මේ පුතාලා ගිහිල්ලා තාත්තත් එක්ක කතා කරන්නේ මං කියන්නේ ලොකු පුතා. ඔව්. එයා ඉන්නේ විකුණනවා කියන තීරණේමලු. මේ අනේ දෙයෙනි ඇයි මේ මිනිහා මගේ මේ තරම් පලිගන්න හදන්නේ අනේ මන්දා මම කාටත් කරදරයක් නැතුව හිරිහැරයක් නැතුව ඉන්න මට ඇයි දෙයියනේ මේ තරම් මට කරදර කරන්නේ අනේ අම්මපා දෙයියෝ බලාගත්තාවේ දෙයියෝ ඔව් වෙන කවුද අම්ම ඉතින් ඔය කවදින්නද දෙයියන්ට කියන පටන් ගත්තේ උඹට ඒකෙන් වැඩක් නැහැ මට වෙන කවුරුත් නැහැ දෙයියෝ විතරයි ඉන්නේ දෙවියනේ ඔය මිනිහට හොඳක් සිද්ධ වෙන්න එපා හොඳක් සිද්ධ කරන්න එපා හරි හරි ඉන්න මම තේකක් හදාගෙන එන්නම් පොඩ්ඩක් කොහොම ඉන්නකෝ ලලිතා කවුද හසන් යන්ටි අර ලස්සන ඇන්ටි සීආර්නේ ජුඩු දැන් රුපියල් 90 සිට ෆැස්ලීන් කියුට් පැක්. අහන්නකෝ ඉතින්. නෑ නෑ මේ කියන දේ අහන්න. මමද? මම නිදි. නිදි කොහෙද? ලොකු මාමේ බොරු කියන්නේපා.
දැන අනිමේ චූටිදු අන්න යා තමයි නිදි නෑ නිදි ඒකයි කද්ද කතා කරන්නේ අසනිද මල හත්තිලව චූටිදු ඇයි මොකද කරන්නේවා ඇයි අර ඔයා කිව්වේ මේ අසන කියලා ලස්සන ගෑනු ළමෙක් ඉන්නව කියලා අප්පච්චි මේ මේ මම ඔයාලට කෝල් එක ගන්න පොඩ්ඩයින් බයි චූටිදු මොකද කරේ ඇයි ගම කනවනේ ඔයා ගම කනවා කියන්නේ ගම කනවා කියන්නේද ගම කනවා කියන්නේ ඔය වගේ වැඩ කරනවට ඉතින් එයා නෙමෙයිද කතා කළේ එයා තමයි බං මේ මේ චූටිදු කොහොමද ඒක දන්නේ ඔයා ඉතින් ඔය කතා කළේ මොකද්ද ඔයා හොම් කතා කරන්නේ එයා එක තමයි ඒ අම්මේ අම්මමයි අම්මමයි මේ චූටිදු අම්මි දන්නවද අසනේ ඇන්ටි ගැන ඇන්ටි කියන්න එපා ආ කමක් නැහැ කියන්නකෝ කවුද ඇන්ටි අසනේ ඇන්ටි මේ නැතත් මේ චූටිදු අපි අන්ද එළියට සෙල්ලම් ගන්න ආ මේ කවුද අසනේ ඇන්ටි අර ලස්සන ඇන්ටි සීආර් චූටිදු මේක අරන් ගිල්ලවා මේ ගේම් සෙල්ලම් කරන්න හරි මේ 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 කොහෙද මෙයන් නැතත් ද ගණිය උතුරු ඇයි තාත්තේ මෙහෙම වාඩි අංකෝ කෙන් තාත්තේ උඹට දැන් කෝල් එකක් ආවද ඔව් තාත්තේ කාගෙන්ද කෝල් එක ආවේ යාළුවෙක්ගෙන් කවුද යාළුවා මම නොදන්න යාළුවා උඹට නෑනේ ඒ යාළුවව තාත්තා දන්නේ නෑ මං හිතන්නේ මට ඇත්ත කියපන් ඇත්ත කියන්නේ තාත්තේ මේ මට උඹ ගැන සැක හිතිලා තියෙන්නේ ඔබ පරිස්සම්යන් පුතේ හොඳේ කතාත්තේ සැක සැක අනේ මං කියන්නේ නෑ ඉතින් එහෙම දෙයක් නෑ තාත්තේ හරි ඵලයන්කෝ මං අල්ලගන්න SLT fiber 1212 මතන්න. චන්නි බණ්ඩි හැමදාමත් new daily yogurt. හැබැයි මං කිව්ව දේ හොඳට මතක තියාගන්න. හරිද? එයාගේ අසරණකම්, එයාගේ ප්‍රශ්න, ඒවටම කතාගෙන ඒව ඔක්කොම හරි. හැබැයි උඹ එක දෙයක් අමතක කරන්න එපා. නිශානි කියන්නේ කසාද ගෑණි. මේ කවුරුත් නෙවෙයි මන්. දැන් ඉතින් මම හොඳ වෙන්න හදන්නේ. මං කියපු හින්දද නැත්නම් තව අය කිව්ව? ගයමු